පාස්කු සතිය අගහරුවාද මැනෙහි කිරීම. මගේ ආදර මෙමන් දිනේ අපි දින 50ක ගමනක ඉන්නේ. උන්වහන්සේ මරණේ මලවුන්ගෙන් උත්ථානුණයින් පස්සේ දින 40කට පස්සේ උන්වහන්සේ අහස දගිනවා. ඊට පස්සේ දින 10කට පස්සේ උන්වහන්සේගේ ශුද්ධාත්මන් වහන්සේ දෙන පොරොන්දු අපි අයිති කරගන්නවා. පෙන්තකොස්ත මංගල්‍යය. පෙන්තකොස්ත කියලා කියන්නේ 50. දැන් උන්වහන්සේගේ උත්ථානයත් එක දවස් 50කින් තමයි පෙන්තකොස්තේ හැදෙන්නේ. එතකොට මේ කාලය ඔබ කියෙහි මෙනෙහි කරද්දී ඔබ අයිති කරගන්න ඕනේ ඔබ මේ ශුද්ධාත්ම ආගමනයට සබමාතාව ඔබ සූදානම් කරන්න කියලා. ඒකේ ක්‍රියාපතේ අපි ඊයේ කියෙව්වේ පේතෘතුමාගේ මුල්ම දේශනාව. පේතෘතුමාගේ මුල්ම දේශනාවේ පේතෘතුමා කතා කරන වචනය. ඒතර ඒ දේශනාව අහන මිනිස්සු ඔබ ඒක කියවලා බලද්දී සමහරවිට හරි බෝරින් වගේ. නමුත් ඒ දේශනාව අහන මිනිස්සු 3000 කරනවා. දෙවනි දේශනාව 5000 කරනවා. පේතෘතුමා ඕන දේ එපා දේ ඔක්කොම කියවලා ජේසුගෙන් බැනුම් අහප සාතන් අහකට යන කියලා බැනුම් අහපු මිනිස්සයා බලන්න ශුද්ධාත්මය ලැබුණයින් පස්සේ ඒ ජීවිතේ වෙන වෙනස. ඒතර ඒ ඒ අය අහනවා පේතෘතුමාගෙන් අපි එබැවින් ඔබ කුරුසියේ ඇන ගැසු ලැබු මේ ජේසුස් වහන්සේ දෙවනවාසී විසින් ස්වාමීන් වහන්සේ බවට ක්‍රිස්තුස් වහන්සේ බවට පත් කර වදාළ බව මුළු ඊශ්‍රායෙල් ජනතාව සහතික ලෙස දැන් දැනගනිත්වා. ඔව් ඒ අස සන්තාපිත සිත් ඇතුව සහෝදරනි අප කුමක් කළ යුතුදයි පේදුරු ගෙන් අනිත් ප්‍රේතයන් ගෙන් විචාර. ඒ කියන්නේ මේක ඔබට වෙන්න ඕනේ. මේ උත්ථානයේ ඔබ ශ්‍රද්ධාත්මකව අයිති කරගන්න නම් ජේසුගේ බලය වචනේ බලය ඉතින් පේතෘතුමාගේ වචන දෙමුවත් කඩුවක් වගේ සිතේ සිතුවිලි අරමුණු විමසනවා නම් හිබ්‍රු 4:12 කතා කරන ලෙස දැන් යාලිගේ හදවතටම එක වැදිලා මනස්තාප වෙනවා දුක් වෙනවා අපි මේ කරපු දේ ගැන. ඔබට ඔබ කරපු දේ ගැන ඔබට දුකක් නැත්තම් ඔබගේ වැරදක් වුණා කියන ඔබට මනස්තාවක් නැත්තම් පසුතැවිල්ලක් නැත්තම් ඔබට ඒ ගැන වේදනාවක් නැත්තම් ඔබට පසුතැවිල්ලක් මනස්තාපනයක් ඇති වෙන්නේ නැහැ මගේ ප්‍රේමන්තේ. කමන්නේ නැහැ කියලා එතන මනස්තාපනයක් නැහැ. ඔබට ඒ වචනේ තමයි ඔබව එකයි ඔබ අප ජුවන්තමාගේ 16 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තිය කියවන්නේ උන්වහන්සේ පැමිණි කල පාපය ගැනද ධර්මිෂ්ඨකම් ගැනද මිනිස්ය ගැනද කම ගැනද ඉගෙනනවා. ඒ පාපය ගැනයි මා කීවේ උන් මා නොඅදහන බැවිනි කියලා. ඒත් ඒ පාපයට අවදියක් ඒක වෙන දේ වචනයත් එක්ක ආලෙපිත වචනයත් එක්ක නෝ යාලගේ හිත පැලිලා හතවත විදිලා අන අපේ ස්වාමීන් මොකද කරන්න ඕනේ දැන්. ඒ වචනයත් එක්කයි මේ කටයුත්ත වෙන්නේ. මගේ ආදර ප්‍රේමන්තනේ අපි දකිනවා මේ මහා බලගතු අධ්‍යක්ීමට යන මරියම් මද්දලෙනාද සුවිශේෂ දකින්න මරියම් මද්දලෙනා ජේසු නැති වුණා කියන මහා සංතාපයකින් උනාසෙ හොයන පෙරේතකමක්. මරියම් මද්දලෙනා කියද්දී ඔබ ජූප්තුමාගේ 8 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි වගන්තියේ කියවුවොත් ඇයට යක්ෂයෝ 7 දෙනෙක් ආවේශ වෙලා හිටියා කියලා. දැන් ඒ සමහර අය කියනවා මේ යක්ෂයෝ 6 දෙනා යක්කු 7 දෙනෙක් ආවේශ වෙලා හිටියා. යක්කු 7 දෙනෙක්ගෙන් එක්කෙනෙක් වෙන්න පුළන්නේ කාමයේ රාගේ. ඒ ඒවත් එක්ක පුද්ගලයාත් එක්ක පාපේ වැටිච්ච පෞකාරස්ත්‍රියක් වෙන්න පුළුවන් කියලා. එතකොට දැන් ඔබ හිතන්න ඒ ඉරොටික් ෆී ඉරොස් ෆීලියස් අගපේ. ඉරොස් කියලා කියන්නේ කාමක රාගක ආද රාගික ආදරයත් එක්ක වෙලිච්ච අය දැන් ජේසු මැත්තේම නැහින විදිය බලන්න. ඒ ආතරය අර පිරිමියෙක් හොයපු ඒ කෑදරකම ජේසු ගාව නිවෙච්ච විදිය බලන්න. දැන් එයාට අදාළ නැහැ මගේ ප්‍රමාදේ. ඒ අර හොයපු ඒ වින්දනය පහස පුද්ගලයෙක් කියන තැන කාන්තාවක් බලාපොරොත්තු වෙන පෙරේතකම ඇයට තියෙන ජේසුට. ඉතින් ඇයව පෙරේතකමෙන් ජේසු හොයන්නේ මගේ ස්වාමීව බලන වචන හරි පුදුමයි. ඒත් මරියා සෝන්ගේ ළඟ පිටත හඬමින් සිටියා. දැන් දේවදූතයෝ කතා කරන්නේ සෝල්ගේ නැහැ මරියට ඕනේ අර මරියට ඕනේ ජේසුට තිබිච්ච ආදරය මරුණා කියලා නතර වෙන්නේ නැහැ. ඇට ඕනේ අලබැස්ත අර ඒ සුවඳ විලේපනේ අරගෙන ජේසුට ආලේප කරන්න. මොකද සබත් දවසේ පහුදා සබත නිසා පැය තුනකින් ජේසු වළඳන්නට උනා තැම්පත් කරන්න නගල්ලනේ. ඒ හරියට ඒ දේවල් කරගන්න බැරි වුණා. ඉතින් ඒ ආදරය මරුණත් නතර වෙන්නේ නැහැ. ඉතින් මොකද වෙන්නේ? එවිට ජේසුස් වහන්සේ සීරස තබු ස්ථානයේ සුදු වස්ත්‍ර ඇඳගත් දේවදූතයන් දෙදෙනෙක් හිස තිබ තැනක් පායත තිබිච්ච තැනක් දෙන්නෙක් කියනවා. ඒගොල්ලෝ අහනවා ශ්‍රී වහන්සේ මන්ද? ඇයි කියනවා ඔවුන් මගේ ස්වාමීන් වහන්සේ. ඇඩොනයි ලෝඩ් මගේ ස්වාමීන් බලන අයිති කරගන්න විදිහ. ඔබගේ ජීවිතේ මේක අනිවාර්යයෙන්ම ඔබ ජේසුත් එක්ක දෙන පෞද්ගලික සම්බන්ධතාවය. මගේ ස්වාමීන් වහන්සේ ගෙනගොස් කොතන තැන්පත් කරද්දයි මා නොදන්නා නිසා. කියන්නේ ඇට ඕනේ ඒ ඩෙඩ් බොඩි එක මැරිච්ච මල කඳ වුණත් ඕනේ මට ඒ ස්වාමීන් වහන්සේ. ගැදර ප්‍රමාණ තියෙනේ
Namu egolo kira Sri oba apiritur dunnae mesek kia menaya pasu heredi. Mage swaminase koyeda kiyala kiyala aapasu herenawa. Ekena adugane devadutiya ekka katha karanawa kiyana wat eyata dala naha. Anith patta hari ithara naha mata wenna tanaka oyanna one. Me kakkuma balanna. Habai eyaage lokika nathara vela inne. Eyaage Jesu yata nathi vela inne. Eya allagena hitiya Jesu yata nathi vela inne. Dan kochchara eya allagena ithanne thana eya hira wenawada kiyanawana. Jesu bawilla katha karana. Jesus ya kata galak ya, swiyo bandar ne mandu bu cover kusohan ne, tam marriageat, sohanak gawa bandar di, cover tapi hoyan ne, holmang ninne, han Jesus ana bu kuna do hoyan ne, ek hari amu tu dewan, dek upar matukan aku, upar tu jawab tu mak swiyo dewan ni parisce de, unasik pasu pasing ya na, jawab Andrew King Jesus ana, upar monoado hoyan ne, tapi upar natar ni kuye dekira. Yohanes ini kena ke maha gembur perasaannya abis ini. Hei, mana tu Yohanes? Bukan mana tu Yohanes? Yesus itu kelima tiupan yang katakan lagi kan? Maria, mama suami masih kan? Itu nanti Yesus yang agi perasaannya apa dikarena? Bukan mana tu Yohanes? Mahata, Yohanes gua kelih takkan? Mahata ini kita katakan. Semalam tu Yesus misalnya karena apa? Nama ni tu Elisha villa, kusite mata atau tiada suka kerana kita mai bendoan. Abahna perpergal nanek, tengah Jordan nadi nanek ya dia, kena abahna perpergal pun nanek, tapi mai mami tidak nanek. Abu Yesus mara rutta ni balai oba abdaki nanti oba tamaru oba ke ramu ini, oba balap perut tuan suami nasi. Tapi Yesus katakan itu yang nama dia mandirinya. Mahatana ni un maki, mahatana oba unasa kena giana, unasa kotoran tempat kiri tu mana kira, kira hiluak mungkin. Ubah kewajiban, ubah makarangian mereka. Yesus yang maha. Apa yang kita nak Yesus mau hamba bela Yesus yang ahanu ada Yesus kewajiban kita. Muka kerja awalak pagi ni. Gadar peman tni. Nasib terutama Maria kaya. Misal kaya ni, ayu ubah mama, hoya ni ayu mama Maria. Maka gadar peman tni mahu saya nak gaman ni, saya nak goliu dengan kucur dukeng bela nak dikira mana. Kalau balap orang tu capi hitue. Eh galuan galu apa yang apa itu eh divasi beraya anam kita lakukan di Yesus tu kita di anjuran nen pupa khada di tama anjuran kan meunuan sih. Ewa ke nama kita di nama tek katian loko gan gembur panen bi dia di nama tek katian adya kiri mati nama kita na tena kendali mati nama kita na adya kiri meni. Makanya ada beberapa ini agi jiwitaya awat ini na Moses kian jalan enggak. Makanya ada me hamba baca ni ke Samuel kian ni God, Swami Nuhan siapa tikai ke? Mereka baca ni kita pun, terima dia. Itu kerana mereka baca ni ya, ikka, nama tikka, agi jiwi tawa di benua dia barang. Itu ayah kata agak lagi no, Yesus kita par kita baca nak kita barang. Rabboni kita, itu mungkin Allah ni paham. Ikan Allah ni paham kita kian, tapi Yesus Allah ni tu kau dah lalu. Eh, betul ni kian kalau ubah balap orang tu aja, ramu kata mahu Allah ni apa? Eka tarik ni apa? Eka tarik di, sama orang mission ni kian ni. Eka tarik di dan mau yang mana? Sebagai saudara ni kian ni. Itu orang ubah ke? Sama orang Yesus api Allah kan ini nafidi. Mama asa Yesus mehmai. Mama asa Yesus mana mehma beri nama tu? Magi Yesus mehmai. Magi Yesus beri Yesus. Magi Yesus mandi. Hari, eka hundai hari. Hebat orang mission ni kata. Oh itu nak tarik mana? Yesus itu tamu Allah ni pak. Obaya mawat yagan inna. Obagi ramu mawat yagan ni. Ramu khadan ni mana? Mama magi ramu tu obaya inna mana? Jadi obaya inna. Obaya ni magi sahodre yang tu. Kian? Ini sebab dan obah magi sahodre. Barang apa? Mereka mohon tini mereka baca ni. Utan yang tika beri tanya magi sahodre ya. Obaya itu gus. Mama magi piyanan mahasya, obagi piyanan mahansir, magi devan mahasya, obagi devan mahasir. Kaya Pedro tu maa, adha deshan akarat di. E maa balay katakan laki ane. Eko nana manuad api karan no ni. Manas taapa venna? Bautis me labanna. Yaduru ba swaminasa sammandh ve no. Shuddhatmaali pe labanna. Ba vengvecho ba manas taapa ne, bautis me sammandh ve no. Haba atta sammandh ne paman ilma kriya karan du ve. Shuddhatma balay ho ne. Buat kerja kerana ini me ramu khadala, shuddhatn balai pirila, un wahan segi wacan itu la, buat mehbarak ti na, mari madderi na swaminase dasiak pidi reyau na, obat swaminase awan balagi na,
ඔබ අල්ලගත්ත ජේසු අතහැරලා ජේසුට අල්ලගන්න ඔබව අල්ලගන්න ඉඩ දීලා ගමන් කරන්න හදලා. ආමෙන්. ජේසුගේ නාමයෙන්.